හිට පත්මිට්ටුවනි. මේ රටේ විදායක වස්සාදායක අධිකරණ කියන බල තුනම තියෙන්නේ මේ රටේ ජනතාවට. ඒ කියන්නේ පරමාධිපත්‍ය තියෙන අපිට. හැබැයි අපේ රටේ ඉන්න 69 ලක්ෂයක් හරක් ගෝඨාභය කියන මිනිමරුවා මේ රටේ ජනාධිපති කරලා ඒ වගේම මහින්ද රාජපක්ෂ කියන මිනි කුණ මේ වෙනකොට අගමැති කරලායි තියෙන්නේ. මේ ප්‍රතිඵල මේ වෙනකොට අපේ රටේ ජනතාවට හොඳට ඇඟට දැනෙන තත්ත්වයක් තියෙනවා. මොකද 69 ලක්ෂයක් හරක් ගෝඨා ජනාධිපති වෙනකොට මිනිමරු මරා අගමැති වෙනකොට කිරිබත් කෑවා. හැබැයි අද වෙනකොට බහුතරයක් දෙනා ඉන්නේ හාමතේ. කොටිම තමන්ගේ ගෙදර පොඩි එකා අඬනකොට පිටිහෙන්දක් දාලා කිරි ටිකක් දෙන්න තරම්වත් හැකියාවක් බහුතරයකට නැහැ. හැබැයි තාමත් රජපෞලි කුමාරවරුට දරුව හම්බුනහම ඒ චූන් එක ගන්න පිරිසක් තාමත් අපේ රටේ ඉන්නවා. කොටිම්ම තමන්ගේ ගෙදර ඉන්න පොඩි එකාගේ වයස නොදන්නේවුන් නාමල් රාජපක්ෂගේ කොල්ලගේ ෆොටෝ දාලා පුදුම ආතල් එකක් ගන්නවා. මේක මහ භයානකයි. මිත්‍රවරුනි, පහුගිය දවස්වල ගෝඨාභය කියන මිනිමරුවා මේ රටේ හැසිරුනේ කොහොමද කියන එක ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙලා ඉන්න කාලේ අපි දැක්කා. විශේෂයෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ ඉස්සරහා පිස්සෙක් වගේ හැසිරලා රටේ කීර්ති නාමය සම්පූර්ණයෙන්ම විනාශ කරා. මේ වෙනකොට ගෝඨාභය බොහොම පැහැදිලිව විසුවෙන සංශෝධනයේ ඉදිරිපත් කරලා තමන්ට වස්ථානුකූල ඒකාධිපතියෙක් වීමට අවශ්‍ය කරන වපසරිය හදාගෙනමින් සිටිනවා. ඔබ දකින්නට ඇති පහුගිය දවස්වල ඒ තැන් යම් තැන්වලට ගිහිල්ලා ලකුණු දාගන්න වැඩ කරනවා. අපි ජනාධිපතිවරේ පත් කළා තියෙන්නේ ගෙවල් හදන්නවත් කානු කපන්නවත් එහෙම නැත්නම් පාරවල් වලට තාර දාන්නවත් නෙමෙයි. විදායක ජනාධිපතිවරයාගේ කාර්යභාරය මීට වඩා බරපතලයි. හැබැයි අපේ රටේ ඉන්න 69 ලක්ෂයක් හරක් කඩේ අරින්න පුළුවන් විදිහේ ගෝඨ දැන් දන්නවා. මේ වගේම අපේ රටේ ජනතාව කඩේ ඇරිය එක කාලයක් ප්‍රේමදාස. මොකද අපේ රටේ ඉන්න බහුතරයක් හරක් පන්සල් පල්ලි කෝවිල් වලට ගිහිල්ලා දන ගහගෙන වැඳගෙන ඉන්නවා. මේක ප්‍රයෝජනට අරගෙන එදා විශේෂයෙන්ම ප්‍රේමදාස තමන්ගේ මල්වට්ටි අස්සේ පිස්තෝලිකුත් දාගෙන උදේ හවස පන්සල් ගියා. කොටින්ම මහින් ඒ වගේ අද වගේම එදා ඒ කියන්නේ ප්‍රේමදාස නැත්නම් රණසිංහ ප්‍රේමදාස නැත්නම් පුෂ්ප කුමාර නැති ප්‍රවෘත්තියක් අපේ රටේ තිබුණේ නැහැ. හැම දවසකම ප්‍රවෘත්ති විකාශනය පටන් ගත්තේ පුෂ්ප කුමාර පන්සල් ගිහිල්ලා. ඔහුට මේ ප්‍රේමදාසට පුෂ්ප කුමාර කියලා නම තිබ්බෙම පන්සල් යන හින්දා. කෙසේ වෙතත් මිත්වරුනි, අද වෙනකොට ගෝඨත් මේ වැඩේ පටන් අරන් තිබෙනවා. ගෝඨත් දැන් අර පරණ හිටපු කාලකන්ණි දේශපාලුවෝ වගේම තැන් තැන් වලට ගිහිල්ලා පොඩි නාට්‍ය ප්‍රසන්දර්ශන පෙන්නනවා. මිත්වරුනි, මේ කාලකන්ණි අරන් යන්න හෙලිකොප්ටරයට ගෙවන්න වෙන්නේ අපිට. ඒ විතරක් නෙමෙයි, මාධ්‍ය ආයතන වලට ගෙවන්න වෙලා තියෙන්නේ මහ ජනතාවට. හැබැයි මේ කරන කුපාඩි වැඩ වහගන්න තමයි මේ වෙනකොට විසුවේනි සංශෝධනය හරහා ජනාධිපති කාර්යාලයත් ඒ වගේම අගමැතිවරයා යටතේ තියෙන ආයතනත් විගණනයෙන් ඉවත් කරන්න හදන්නේ. මිත්වරුනි, මේක අතිශය භයානකයි. කවදා හරි දවසක කෙනෙක් ඇහුවොත් ඔබගෙන් පිස්සෙක් ගංජ ගැහුවම කොහොමද කියලා පෙන්වන්න හොඳම උදාහරණේ තමයි ගෝඨා. මොකද ගෝඨා මේ වෙනකොට තනිකර හැසිරෙන්නේ පිස්සෙක් වගේ. හැබැයි මේ බගතිම මේ රටේ බහුතරයක් වෙන 69 ලක්ෂයක් හරක් බාරගත යුතු වෙනවා. මොකද මේ 69 ලක්ෂයක් හරක් තමයි මේ ගෝඨාභය කියන පිස්සු මිනිමරුවා මේ තැනට පත් කරේ. මිට්ටෝනි, මේ රටේ විදායක වස්ථාදායක අධිකරණ බලයේ තියෙන අපිට යකාගේ හැටියට තමයි භවන හැදෙන්නේ. ඒ නිසා මේ රටට සැබෑ ලෙස මාදරය කරන දැක්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට මිටෝනි අරගලින් ජයග්‍රහණය නමැති ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්. ඔබ සැමට ජය.